ඒලෙවල් ක්ලාස් එකට ඔයා මගේ ක්ලාස් එකට එනවා නම් ඔයා මාසෙකට රුපියල් 2000 ගානේ ආසන්න වශයෙන් මාස 24ක් විතර ගෙවනවානේ අවුරුදු දෙකක් ඔයාම රුපියල් 48000ක් දෙනවා ඔයා යන කැම්පස් අවුරුදු 4ක් ඉන්නවා මම දන්නේ නැහැ මේ ටික ඔයා මේන්ටේන් වෙන්නේ කොහොමද කියලා මට අදාළ වෙන්න මෙතනින් ඔයාව කැම්පස් එකට පන්නන එක හරි ඒකට ඔයාගෙන් අය කරගන්න ගාන තමයි මේ තියෙන අවුරුදු දෙකකට මෙච්චර මේක affordable බුදු අම්මෝ සර් කියලා හිතන්න එපා ගිහලා බලන්නකො නිකන් कैंपस डिग्री कोर्स लक्ष पहलवाई विस्ट अरे खड़ेट मेन गण वॉशिंग मशीन गंड गण फ्रिज मे गण अरे अभी लोक कड़े महुकर मेन मे मुद्दे आयकर मासी तो मट इकलमे खिटिया मट मुड़ जीवित कालो दिखा मेन हदली सट दाई मग पंती इलामी दिदाह किटियो मट मिलियन गण कंपेन एक ट्यूशन स्ट्रक्चर ඔයා හිතන්න එපා අඩේ සර් ඔයාට ළමයි 1000ක් විතර එනවා නේද ලක්ෂ 20ක් විතර මාසෙට හම්බෙනවා නේද වැඩි නැද්ද කිරි හිතන්න එපා එහෙම නැහැ හරිද මගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ මට එන ආදායම මත මම පදින වාහනේ තීරණය වෙන්නේ මට ආදායම එන එක මත හරිද මං ඉන්න ගෙදර කොහමද කියන තීරණය වෙන්නේ ඒක මම ඔයාලට දෙයක් දීලා උපයගත්ත දෙයක් කිසිසේත්ම කාටවත් එකට චැලෙන්ජ් කරන්න බෑ ඔයා ඔය කරන වැඩේ වැරදි වෙන ගහන ඕම සල්ලියම් නෑ හරිද ඇයි ඇයි නැත්තේ මෙන්න මේ මුදල වියදම් කළා තව සබ්ජෙක්ට් දෙකක් කරන ලක්ෂකමාර ගියා කියන්නේ ඔයාලා එලෙවල් ගන්න ක්ලාස් වලට හරි හරි ගිහිල්ලා ඔයා මොකද කරන්නේ ඔයා යනවා කැම්පස් ඔයා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙනවා හරිද අවුරුදු 4 මේක ඔයාට එක්ක කැම්පස් එකෙන් මහා පොළ හම්බෙයි සමහරට හොඳට perform කරලා ගියොත් හරිද එහෙම නැත්නම් ඔයාට සමහරට ගෙදරින් වියදම් කරයි මාසෙට රුපියල් 20,000ක් හරිද බෝඩි මේ ඉඳයි යන්නෙන්ඩයි කණ්ඩබොණ්ඩයි 20,000ක් විතර ගියා කියන්නේ මාසෙට දැනටත් ඔයාලට සාමාන්‍යයෙන් ඒ වගේ ගාණක් යනවා ඉතින් ඕලෙවල් පන්තිරිකට යන්න බොරුද බලන්නකෝ මේ මේ ගාණ සමහර ළමයින්ගේ දෙමාපියනේ මේ සමහර දෙමාපියන්ගේ ළමයි ඉන්නවා හරිද ඕ ලෙවල් පන්ති ටිකට යන්න අවසාන මාසෙට රුපියල් 50,000කට වඩා ගිහපු මිනිස්සු ඉන්නවා පන්ති ගොඩාක් ගෙදරට ගෙනල්ලා කරගෙන කොහොම හරි ගොඩ යනවා ළමයි හරිද ඇයි ඒ ගොඩ යන්නේ මෙන්න මේ අවුරුදු 4ක් පැන්නට පස්සේ ඔයාට මාසෙකට සැලරි හම්බෙනවා කියලින්ම ලක්ෂයකමාරක් විතර මගෙත් එක්ක අවුරුදු 2ක් ඔයා ඉගෙනගෙන මට දීපු සම්පූර්ණ මුදලයි හරිද මට මගෙත් එක්ක ඉගෙනගත්ත ඉතුරු ගුරුවරු දෙන්නට දීපු සම්පූර්ණ මුදලයි ඔයාගේ පළවෙනි වැටුපෙන් කව වෙනවා කියලා කියන්නේ. හරිද? පළවෙනි වැටුපෙන් කව වෙනවා කියලා කියන්නේ. එතන ඉඳන් ඔයා හම්බ කරන හැමදේම ඔයාට ප්‍රොෆිට් එකක්. හරිද? එතන ඉඳන් ඔයා හම්බ කරන හැමදේම ඔයාට ප්‍රොෆිට් එකක්. හරිද? අපි හිතමු 150,000 වැටුප හම්බුන්නේ නැහැ. මාස 3න් හැව්වේ හැකි මම ඔයාට ඔයා මට දෙන ගාණ. හරි? දවසක ඔයා සරල එකක් ගන්නකොට ළමයි ජීවිතේ මාස 3ක් ඒ කාලෙට හම්බ කරලා ගන්න පුළුවන් දේ අවුරුදු දෙකක් ඔයා මට දුන්න කියලා ඔයාට වරදක් වෙන්නේ නැහැ. හරිද? ඕක තමයි මේ ස්ට්‍රක්චර් එක ටියුෂන් වල ලංකාවේ ටියුෂන් කියන එක පුදුම විදිහට affordable හරි මේ 2000න් ඔයා වෙනුවෙන් මම රුපියල් 1000කට කිට් වෙන මුදලක් වියදම් කරනවා ටියුට්ස් දෙන්න වාහන වලට තෙල් ගහන්න මයික් ගන්න අනම්මනම් ආයතන වලට 125ක් දෙන්න ඔක්කොටම මේකෙන් මට 1000ක් profit වෙනවා ඒ උනම් උපරිම හරි මේ ඒක වෙන්න ඕනේ ඉතින් මාත් කාලා බිල් ඇඳලා ඉන්නපේ ඒක නිසා මේ ඕක තමයි ස්ට්‍රක්චර් එක මෙන්න මේක මේ big picture එක දිහා හිතන්න ඔයා අද වියදම් කරන මුදල ඔයාට අනාගත ඉන්වෙස්ට්මන්ට් එක හරිද ඒක නිසා ගුරුවරයෙක් කිව්වොත් පුතේ උඹ 2000ට පන්ති යන්න එපා මම 500ට කරනවා වරෙන් කියලා හරිද අන්න ඌ ගැන දෙපාරක් හිතලා බලන්න ඌ හදන්නේ ඔයාගෙන් 500ක් ගලව ගන්න මිසක් ඔයාව අතනින් උස්සලා දියන්න නෙමෙයි තේරුණාද කියන්නේ තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න තේරිච්ච කට්ටිය උත්තරයක් දෙන්න හිටියේ මං අර දෙකෙනෙක් මං ඔයාව ක්ලාස් එකට ගන්නේ අර කියන වගකීමත් එක්ක හරිද ඔයාව අර උඩට අර යනවා කියන වගකීමත් එක්ක මගෙත් එක ඉන්නකොට ඔයා ඔළුව වැඩ කරන විදිය වෙනස් වෙනවා කියලා ඔයාලට දැනෙන්නේ නැති පහුගිය ටිකේ. හිතන පතන විදිය, විෂය කල්පනා කරන විදිය, හරිද? විෂයක් අප්‍රෝච් කරන විදිය, පාඩම් කරන විදිය, මතක තියාගන්න විදිය ඔක්කොම. හරිද? මම ඔයාලට දෙන්න හෙන දායාදයක් හරිද? මම කාලයක් තිස්සේ අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරපු ප්‍රැක්ටිස් එකක් තමයි මම ඔයාලට දෙන්නේ. හරිද? ඒ දෙන එකනේ මම ඔයාගෙන් සුළු මුදලක් අය කරගන්න. අවුරුද්දකට. මේක ලොකුයි වගේ පේනවා එකපාර. අර විදියට ගෙවද්දි ළමයි. එච්ච ලොකු ගාණක් නෙවෙයි. පීස එකක් ගන්න නැද්ද කියන්නේ රුපියල් 2000ක් දීලා ගිහිල්ලා කවදාවත් කනවනේ. හරිද? කනවනේ. KFC के चिकन बकट सामान्य रुपया दसिया पीसस् गाने खाना बने क्लास दिन बेरद पुड़वा अनिवार्य पुड़वा हर वो चिकन बकट कंड अन प्रमाण अनागते क्लास सली क्लास इगनगनक मर इगनगनक तरह इन्वेस्टमेंट एक मन दंड मन दंड लमयट गंड तरंग अम्मल तात लोभन तू वीदर तवत्ने हरद ఫోన్ එක කරන් දෙන්න කියන්නේ කියනවා පිස්සුද ලක්ෂ ගණන්වල ෆෝන් කරන් දෙන්න පලයන් යන්න කියලා කියනවා ක්ලාස් එකට 2000 කියන්නේ 2000 දෙනවා කොහොම හරි වෙලා හරිද අම්මා තාත්තා මේ ලොකු ජොබ් එකක් කරන්න නැතු වෙන්න පුළුවන් සමහර විට මාසික ආදායම රුපියල් 10000 වෙන්න පුළුවන් ඒකෙන් උනත් 2000ක් වෙන් කරන් යාලා ලෑස්ති
ළමයාගේ අධ්‍යාපනය වෙනුවෙන් එහෙමයි අම්මලා තාත්තලා හරිද මේ ඒක නිසා මේ එක එක්කෙනාගේ මේ අර සෙල්ලම් වලට අහුවෙන්න එපා හරිද ෆ්‍රී ක්ලාස් හොයාගන්න එපා A level වලට යන්න A level වලට කෙලවුණොත් එහෙම ඉවරයි O level වලට කෙලවුණාට කමක් නැහැ පස්සේ වාට A level වලින් ඒක රිකවර් කරගන්න පුළුවන් හරිද මේ හරියට පන්ති ටිකක් හොයාගෙන යන්න හරිද ඩීසන්ට් ගුරුවරුන්ගේ මේ ෆස්ට් ක්ලාස් ගුරුවරුන්ගේ පන්ති ටිකක් හොයාගන්න නිකන් පන්ති ඇවිල පිස්සු කෙලින්නේ නැති හැමදාම එකම පාඩම කරක කරක උගන්වන්නේ නැති බොරු පම්පෝර ගහන්නේ නැති හරිද වැඩක් කරලා පෙන්න ගුරුවරුන්ගේ පන්තියක් හොයාගන්න එච්චරයි හරිද එතකොට ඔයා ගොඩ යනවා පස්සේ කාලෙක ඔයාට මතක් වෙයි අඩේ ඉස්සර මං ඉගෙන ගත්තා මං ගොඩ ගියා කියලා හරිද ඔයාගේ ඔළුව ඔයාගේ මයින්ඩ් සෙට් එක දැන් මම පහුගිය ටිකේ ක්ලාස් කරද්දි කතන්දර කිව්ව අඩුයි ළමයි ඇත්තට හරිද මං ඕම නෙමෙයි මං කියන කතා මාර සංකල්ප දෙනවා මං ඔයාලගේ ඔළුවට මේ ළඟදි මං කිව්ව ක්ලාස් එක කතාව සෙමිනාර එකේ කිව්වේ මතක නැහැ මතකයි පීඩන්ඩ කියලා කතන්දරේ එක ගත්තාම වතුරෙන් අප්ලයි කියන ළමයට මොකද කරන්න ඕනේ පීඩන්ඩ පුරුදු ගන්න ඕනේ අපේ අම්මලා තාත්තලා අම්මෝ වතුර පැත්ත බලලා දාන්න එපා ලිඳටවත් යන්න දෙන්නේ නැහැ ටැප්පයක් ගාවත් ඉන්න දෙන්නේ නැහැ වතුරෙන් අප්ලයි අපේ පුතාට ඌට දෙන්න ඕනේ පීඩන්ඩ එතකොට ඌ පීඩන්ඩ පුරුදු වෙනවා හරිද දවසක ඌට වතුරෙන් අප්ලයි කියලා ගිලෙන්න හදන වෙලාවේ ඌ ට්‍රයි කරනවා පීනලා බේරෙන්න හරිද එහෙම නැතුව බේර බේර වතුර ගාවට අරන් යන්න තියෙකා වතුරට වැටිච්ච එක මං ඌ ගිල්ල මැරනවා හරිද තේරෙනවද කියන්ද අන්න එහෙම මේ අපි කරන වැරදි වැඩ දෙනවා අපේ මයින්ඩ් සෙට් එක හදාගන්න අපි වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා මාර විදියට හරිද මේ එහෙම අමුතු මයින්ඩ් එකක් තියෙන මිනිස්සෙක් මං මං ඒ දේවල් ඔයාලට දෙනවා අවුරුදු දෙකක් තිස්සේ ඒ ලෙවල් වලට ඕ ලෙවල් වලට දුන්න හරිය දන්න ඉන්නේ උන් දන්නවා හරි ඔයගොල්ලෝ හිතන පදර දිහා ටෝටලි වෙනස් වෙන්න ඇති මං හින්දා සමහර විට මේ ඒ දෙන දේ මෙහෙම මිල කරන්න බෑ හරිද මෙහෙම මිල කරන්න බෑ මං හොඳ වාහනයක් යන්න ඕනේ මං හොඳ ගෙයක් හදන්න ඕනේ හරිද මං සැපට ඉන්න ඕනේ අනාගතේ හේතුව ඔයාලා ඔක්කොටම සැපට ඉන්න හදලා තමයි මං එමින්නේ